අපි දන්නවා දැනට අපේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන අන්දමටම අප දේශීය ණය විදිහට ඩොලර් බිලියන 43ක ප්‍රමාණයකුත් ඒ වගේම තමයි ජාත්‍යන්තර ණය විදිහට ඩොලර් බිලියන 42ක ප්‍රමාණයකුත් පවතින බව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලින්ම වාර්තා කරන්නේ. එතකොට දැනට මේ ණය පිළිබඳව ජාත්‍යන්තරයේදී ඒ කියන්නේ ඇමරිකාවට ගිහිල්ලා අපේ ණය පිළිබඳව මේ නෙගෝෂিয়েට් කරපු කණ්ඩායම ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් එකඟතාවයකට පැමිණියා ජාත්‍යන්තරයේදී මේ සියලුම ණයීමියන්ට සමානව සලකනවා කියලා. ඒ කොන්දේසිය මත ඉඳමින් සාකච්ඡා කරනකොට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ණය දේශීය ණය කළමනාකරණය කිරීම පිළිබඳව අපි දිගින් දිගටම ආණ්ඩුවෙන් විමසීමක් කරා. මේ දේශීය ණය කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක පිළිබඳව අත්වස්සම ලෝකයේ අපූර්ව ආදර්ශ තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත් යුක්‍රේනය, චැඩ් රාජ්‍ය, ඉරාකය, ඒ වගේම ඉක්වඩෝරිය, මොංගෝලියාව, පාකිස්තානය, මෝල්ඩෝවාව මේ වගේ රටවල් ගණනාවක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේදී දේශීය ණය පිළිබඳව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ඉතාම නිවැරදිව ඔවුන් ඒ පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ගය තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කිරීමකින් තොරව ජාත්‍යන්තර ණය ඒ ප්‍රමේ කියන්නේ ප්‍රතිව්‍යුහගත කිරීමකට පිවිසීම. නමුත් ඇත්තරම රජයේ කණ්ඩායම කිසිදු ආකාරයකින් පොහසත්ුනේ නැහැ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගහරවා ගැනීමට. අපි කියන්නේ ජාත්‍යන්තර වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන ඒ අභිලාෂය අපි සියලු දෙනාම එකඟ වන කාරණාවක්. අපි දන්නවා මේ තිබෙන ඩොලර් බිලියන 41ක වගේ ප්‍රමාණය අපට නෙගෝෂিয়েට් කර ගැනීමට සිද්ධ වෙනවා. අපට කල් ගැනීමක් සිද්ධ වෙයි, පොලි අනුපාතය අඩු කර ගන්න සිද්ධ වෙයි, ණය සමහර වාරික ගෙවා දැමීම අතහැර දැමීමට සිද්ධ වෙයි. ඒ පිළිබඳව ද්විපාර්ශ්වික වශයෙන් අපට සාකච්ඡා කරන්නට තිබෙනවා. එතකොට ඇත්තටම මේ වෙනකොට ලබාගත් ණය ප්‍රමාණයෙන් 3/1ක පංගුවක්, ඒ කියන්නේ මේ දැනට තිබෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41ක් ඉක්මවා ගිහිල්ලා දැනට තිබෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 45 අභිබවල තිබෙන බව තමයි අපි දන්නේ. එතන මේ ඩොලර් බිලියන 45ක ප්‍රමාණයෙන් 3/1ක් වෙනකොට ඩොලර් බිලියන 15ක්, ඩොලර් බිලියන 14ක් වගේ ප්‍රමාණයක්. එතන ජාත්‍යන්තර වශයෙන් මේ ඩොලර් බිලියන 14ක වගේ ප්‍රමාණය අපට නෙගෝෂিয়েට් කර ගැනීමට සිද්ධ වෙනවා. අපි දන්නේ නැහැ ආණ්ඩුව කියලා නැහැ මේක කොයි විදිහටද ඒ ණය ගෙවා දැමීම නැතිනම් ඒ ණය කළමනාකරණය කර ගැනීම කරන්න කියලා. ඩලර් සලාපෙරම් මැතිතුමා නිවැරදිව කිව්වා වගේ ආණ්ඩුව කිසිදු තැනක සඳහන් කරලා නැහැ ඒ ඩොලර් බිලියන 14 කොයි ආකාරයකටද අපි සම්පූර්ණ නොගෙවා ඉන්නවද, පොලි අනුපාතයේ පමණක් නොගෙවා ඉන්නවද, ණය ගෙවීමට කාලයක් ලබා ගන්නවද, ඒ කිසිදු ආකාරයක අපි නිනව්වක් තාම දන්නේ නැහැ. කෙසේ වුණත් අපි එකඟ වෙලා තිබෙනවා මේ ජාත්‍යන්තරව ලබාගෙන තිබෙන ණය වලින් ඩොලර් බිලියන 14ක් නෙගෝෂিয়েට් කරගන්න. එතකොට මේ ආණ්ඩුව ණය පිළිබඳව සාකච්ඡා කරපු දේශීය කණ්ඩායම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පිළිගත්ත සිද්ධාන්තය තමයි සියලු ණයීමියන් එකසේ සලකනවා කියලා. ඒ අනුව දේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන වලින් ගත්තොත් එහෙම 13.2ක් වෙනවා. ඒ රුපියල් ට්‍රිලියන 13.2ෙන් බාණ්ඩාගර බැඳුම් කර තියෙන රුපියල් ට්‍රිලියන 8.7ක්. ඒ වගේම තමයි බාණ්ඩාගර බිල්පත් තියෙන රුපියල් ට්‍රිලියන 4.1ක් තිබෙනවා. අපි දන්නවා මේ බාණ්ඩාගර බිල්පත් සහ බාණ්ඩාගර බැඳුම් කර කියන්නේ අර්ථසාධක අරමුදලත් එක්ක අතිශය සංවේදී ණය උපකරණයක්. ඒකන අර්ථසාධක අරමුදල තිබෙන මුදල් සම්භාරයෙන් 90% ආයෝජනය කරලා තිබෙන්නේ බාණ්ඩාගර බිල්පත් මත. එතකොට මේ අර්ථසාධක අරමුදලේ කවුද දායක වෙලා තිබෙන්නේ? මේ රටේ වැඩ කරන පන්තියේ මිනිසුන්ගේ තමන්ගේ වැටුපෙන් කොටසක් තමයි මේ අර්ථසාධක අරමුදලට දාලා තිබෙන්නේ. එතකොට අර්ථසාධක අරමුදලට දාලා තිබෙන මුදල් ප්‍රමාණයෙන් කොටසක් මේ මුදල් ප්‍රමාණයෙන් කොටසක් කියලා කියන්නේ දැවැන්ත පංගුවක්. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන වලින් ගත්තොත් එම මේ 13.2ක ප්‍රමාණය දැවැන්ත මුදල් ප්‍රමාණයක්. මේ මුදල් ප්‍රමාණය නෙගෝෂিয়েට් කරගන්න යනකොට මේකදී හෙයා කට් එකක් දෙනවා නම්, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ණය ගෙවීම පැහැර හරිනවා නම් අපි දන්නවා අර්ථසාධක අරමුදලේ ඒ හිමියන්ට සේවකයන්ට දැවැන්ත අගතියක් සිද්ධ වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් වෙනකොට මේ ප්‍රතිලාභ ලබන අර්ථසාධක අරමුදලේ රටේ රැකියා කරන පුජ්‍යලිකංශේ රාජ්‍යංශේ රැකියා කරන මේ හැමෝම පීඩනයේ ලක් වෙනවා. ඔවුන්ගේ කොටස ඔවුන්ගේ තමන්ට ලැබෙන්න දෙන වත්කම් ප්‍රමාණය කැපිල යනවනම් ඔවුන්ට විශ්‍රාම සුවයෙන් ජීවත් වෙන කාලෙදී ඔවුන්ගේ තමන්ගේ අර්ථසාධක අරමුදලේ ප්‍රමාණය ලැබෙන්නේ නැහැ.
උන්ට ලැබෙන්නේ අර්ථසාධකර මුදලේ සමානලට තුනෙන් එකක පංගුවක් නම් මේ දවන්ත පීඩනයේ ලක් වෙනවා අපි දන්නවා මේ වෙනකොට ආණ්ඩුව ඇත්ත වශයෙන්ම රජයේ බැංකු දෙක දවන්ත පීඩනයකට ලක් කරලා තිබෙනවා දවන්ත පීඩනය ලක් කරලා තිබෙනවා ස්ථාවර තැන්පතු හිමියන්ගේ මුදල් ලංකා බැංකුවේ රුපියල් බිලියන වලින් 1500ක් වගේ ප්‍රමාණයක් මහජන බැංකුවේ රුපියල් බිලියන 900ක් වගේ ප්‍රමාණයක් එවගේ මිත්‍රිකිරීමේ බැංකුවේ රුපියල් බිලියන 900ක් වගේ ප්‍රමාණයක් මේ මුදල් සම්භාරය මේ ස්ථාවර තැන්පතු හිමියෝ බැංකු තුනක महाजन बैंक लंका बैंक इतर गिरी बैंक मे वगे बैंक तेंपत कल तीन मे बैंक तेंपत कर मुदाल वाले विशाल पंगुआ बांडागर बिल पत्ल बांडागर बैंदुम कर वाले आयोजन सामान्य सिद्ध वेण मे आयोजन कर लिबेन ए अर मुदाल कलमना करीम දවන්ත අගතිය එක ඉදිරි කාලයේදී පත් වෙනවා මොකද දේශීය නැ කපා හැරීමක් සිද්ධ වෙනවා නම් ඒ තැම්පතු හිමියන් විශාල අගතියකට පත් වෙනවා අර්ථසාධක අරමුදලට දායකත්වයේ සපේන සේවකයෝ දවන්ත අගතියකට පත් වෙනවා මේ අනුව මෙරටේ දේශීය නැ කලමනාකරණය කිරීම පිළිබඳව ආණ්ඩුව වහසිබස් දඩොවෙමින් ඉන්න වෙලාවේ අපි කියනවා හොරගල් අහුලන්න එපා කෙලින් ඇත්ත කතාව කරන්න කියලා මේ වෙලාවේ ආණ්ඩුව මේ දේශීය ණය කළමනාකරණය කිරීම පිළිබඳ කිසිදු වචනයක් කතා කරන්නේ නැහැ ජනාධිපතිවරයා මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කරනවා දේශීය ණය කළමනාකරණය කිරීම යනුවෙන් දේශීය ණය හිමියන්ට නැතිනම් මෙරටේ අර්ථසාධක අරමුදලට අත තියන්නේ නැහැ බැංකු පද්ධතියට අත තියන්නේ නැහැ කියලා ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ වෙලාවේ මුසාවාදා කියන්න එපා මේ වෙලාවේ ඇත්ත කතා කරන්න රටේ ජනතාව දවන්ත පීඩන ලක් වෙලා තිබෙන්නේ රටේ මිනිසුන්ගේ ඉල්ලුම දවන්ත ලෙස පහල යෑමක් තමයි මේ වෙනකොට වාර්තා වෙන්නේ රටේ මිනිසුන්ගේ ඉල්ලුම පහල යන්නේ ඇයි මේ රටේ මිනිසුන්ගේ විදුලි බිල මේ වෙනකොට දවන්ත ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තිබෙනවා ඒකක 30ක් පාරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ගේ ඒ මිල 10 ගුණයකින් ඉහළ දාලා තිබෙනවා අපි දන්නවා සාමාන්‍යයෙන් 300කට වැඩි ප්‍රමාණයකින් මේ විදුලි බිල් ඉහළ දැමීමක් සමස්තයක් වශයෙන් වාර්තා වෙනවා අපේ රටේ ඉතාම දරුණු විදියට දේශීය කර්මාන්ත පද්ධතිය අකර්මණ්‍ය වන තත්ත්වයක් පත් වෙලා තිබෙනවා අපි දන්නවා මේ වෙනකොට මේ රටේ සේවක ප්‍රජාව ගත්තොත් එහෙම ඔවුන් අර්බුදයකට ලක් වෙලා තිබෙනවා දේශීය ණය කළමනාකරණය කිරීම කියන කාරණාවෙදි අනිත් පැත්තෙන් මේ රටේ ලක්ෂ 80ක සේවකයන්ගේ ප්‍රමාණය ජනනය කරලා තිබෙන්නේ මේ රටේ හාම්පුතුන් 260,000ක වගේ ප්‍රමාණයක් එතන හාම්පුතුන් 260,000ක ප්‍රමාණය දරුණු විදියට කප්පාදුවකට දැන් ආණ්ඩුව ගිහිල්ලා තිබෙනවා අපි දන්නවා පහුගිය කාලේ විශාල වශයෙන් විදුලි බිල දරා ගන්නට බැරුව විශාල වශයෙන් බදු ගෙවීම දරා ගන්නට බැරුව කර්මාන්ත ශාලා එකින් එක වසා දමමින් යනවා අර SME සුළුසා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවා පිළිබඳව පහුගිය අවස්ථාවේ තිබ්බ පාර්ලිමේන්තු විවාදයේදී අපිට දැනගන්නට හම්බුණා මොන තරම් මේ ආර්ථිකයේ දරුණු විදියට සංකෝචනයකට කුඩා කිරීමට ලක් වෙලා තිබෙනවද කියලා මේ සමෘද්ධි ව්‍යාපාරයේ නිලධාරීන් අද දවන්ත අවදානමකට ලක් කළා තිබෙනවා ඔවුන්ගෙන් තොරතුරු ලබා ගන්නේ නැතිව අලුත් නුපුහුණු කණ්ඩායමක් දාලා ගත්ත තොරතුරු තනි ක්‍රම යාන්ත්‍රිකයි මේ තාක්ෂණික යාන්ත්‍රික වැඩපිළිවෙල හරහා නිවැරදි සමෘද්ධි ලැබිය යුතු පුජ්‍යලයන් නෙවෙයි අද තෝරාගෙන තිබෙන්නේ ඒ නිසා දහස් සංඛ්‍යාත මිනිසු වීදි බහින යුගයකට පත් වෙලා තිබෙනවා සමෘද්ධි ව්‍යාපාරයේ හරහා මේ රටේ අන්ත දුගීභාවයේ යම් ප්‍රමාණයකට සමනය කරන්න සමත් වෙති සාධනීය අවස්ථා තිබෙනවා එහි දුර්වල අවස්ථා අපි දකිනවා දුර්වල අවස්ථා විසඳුම් ඉදිරිපත් කළා ඒ සාර්ථක ව්‍යාපාරයක් විදිහට දුගීභාවයේ මැඩලන ව්‍යාපාරයක් විදිහට ගෙනේම තමයි අපේ සියලු දෙනාගේ බලාපොරොත්තු වෙන්න ඕනන්නේ නමුත් මේ වෙලාවේ ඇත්තටම සිද්ධ කරන්නට යන්නේ අස්වැසුම කියලා ඇස්වහල රටේ මහ ජනතාවගේ දුගී දුප්පතාගේ බඩට ගහලා දුගී දුප්පතාගේ ගෙලමිරි කළා මෙරටේ ජනතාව විනාශ කිරීමට තමයි රනිල් වික්‍රමසිංහ රජේ උත්සාහ කරන්නේ ඒ නිසා අස්වැසුම වැඩසටහන යටතේ අර පෙන්නන ලොකු කුට්ටියක් මෙන්න ජනතාවට මෙච්චර රුපියල් 20000ක මුදලක් පවුලකට හම් වෙනවා කියලා බලාන යනකොට දෙන්නේකින් ඉන්න පවුලකට හම් වෙන රුපියල් 7500යි ඒකත් සමහරවල් කවුරු හරි කිව්වොත් මොටරසයිකලයක් තියනවා කියලා කවුරු හරි කිව්වොත් ඉඩමක් තියනවා කියලා කවුරු හරි කිව්වොත් වෙනත් ප්‍රතිලාභයක් තියනවා කියලා ඕ ලෙවල් සමත් වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා අන්න ඒ ප්‍රතිලාභින් කපලා දානවා ඒ නිසා මම කියනවා නිදහස ජනතා සභාව විදියට මේ සමෘද්ධි ව්‍යාපාරයේ හරහා මෙරටේ ඇත්ත දුගී භාවයෙන් පෙළෙන මහ ජනතාව මහමගට ඇදලා දාලා මේ රටේ දුගී දුප්පත්කමේ
इहवाहगीलहीन महाजनतावड तवदुरुड पीडन गेल्ल किरिम पिलिबंदव अपि विरोधे पल करनवा निदहस जनता सभा विदिर इता पहदिलिव पार्लिमेंतुवेदी जात्यंतर मूल्य अरमुदले योजनावलिय गेडिय पीटिम पिलिगन्नै किला अपि आंडे स्थावरे पराजित पत करन्न अपि 13 देना एक्व 25 देनेक विरुद्धव चंदे प्रकाश करा अपिट निदहस जनता सभावट कसेरुकाव तिब्बा ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති ගෙඩිය පිටීම පිළිගන්න අපි සූදානම් නැහැ කියන කතාව. එසව විපක්ෂයටත් සියලු දෙනාට අපි ආරාධනා කරනවා. මේ අස්වැස්සුම වැඩසටහන යටතේ සමෘද්ධි ව්‍යාපාරේ විනාශ කරලා රටේ දුප්පත්කම ඉහවා ගියන්න අපිට දබන්නේ නැහැ. ඒ වගේ තමයි ඉදිරි කාලයේදී මේ රටේ රාජ්‍ය ආයතන මංකොල්ල කණ්ඩ ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ණය නෙගෝෂিয়েට් කිරීම नय प्रतिवियोगत गिरी में क्रियावली जात्यंत्र नय प्रतिवियोगत करादि देशीय नय प्रतिवियोगत करादि मेहिदी आंड्य स्थावर सहमूल्यम वेरदि मेक पाकिस्तान मेक इक्वादोर मेक इराक मे सियलु रटवल अनुगमने करबु पिलिवत नेमेई आंडुव निर्लज्जित विधियट हितामता पावादिला तिबुन रटे महाजनताव अपट पुलुवंगमक तिबुना जात्यंत्र मूल्य अरमुदलट कियन्न ජාත්‍යන්තරණය පමණයි අපි ප්‍රතිවිරෝධගත කරන්න සූදානම් ඔබගේ සහාය අවශ්‍ය වෙන්නේ ඒකටයි දේශීය නය ප්‍රතිවිරෝධගත කිරීම පිළිබඳව මහා ජන මතය නොවිසා අපි කතා කරන්නේ වැඩ කරන්නේ නැහැ කියලා නමුත් ආණ්ඩුවේ කොන්දක් තිබෙන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවැරදි තැනට යොමු කරගන්න කළමනාකරණය කරගන්න ඒ නිසා නිදහස් ජනතා සභාවේ විරෝධයේ පාර්ලිමේන්තුව තුලත් ඉම් පිටතත් ගොඩනගනවා කියන එක පැහැදිලිව කියනවා रिपोर्टर वारणेन तोर अपक्षपाती वार्ताकरणय